කෘතිම බුද්ධිය සහ සැබෑ මිනිසුන්ගේ ක්‍රියාකාරම් අතර තියෙන මේ ගැටුම අවම කරලා ප්‍රශ්න විසඳුම හොයන්න රටවල් දැන් මේ වෙනකොට පෙළඹිලා තියෙනවා. හැබැයි අපි රටක් විදියට තාම මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා මදි. නමුත් අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ කමිටුවක් පත් කළා දිනවා. සාමාන්‍ය සමාජයට මේ කෘතිම බුද්ධියේ තාක්ෂණයේ බලවත් විදියට බලපාලා දිනවා. මේ රාජ්‍ය ආරක්ෂාවට මේ කෘතිම බුද්ධියේ බලපෑම අද විශාල විදියට බලපෑමක් ගෙලවෙන ප්‍රවණතාවයක් ඇති වෙලා තියෙනවා. තාක්ෂණය අවශ්‍යයි, විද්‍යාවේ දියුණුව අවශ්‍යයි, ජීවන තත්ත්ව ඉහළට යවන්න අවශ්‍යයි. ඒක කරන ගමන් අපි පුද්ගලයාවයි සංස්කෘතියේ යහපත් දේවල් ආරක්ෂා කරන්න වැඩපිළිවෙළවල් තියෙන්න ඕනේ. ඉතින් අනිවාර්යයෙන්ම දත්ත ආරක්ෂා කිරීම අතේම අවශ්‍යයි, අධිකාරියක් තියෙන්න ඕනේ. මොකද මේක හදිස්සි. මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවේ අපි වහාම කාර්ක සභාවක් පත් කළ යුතුයි කියලා. ක්‍රමවේද අපේ තියෙන අධ්‍යාපන ක්‍රමයේ කොයි විදිහටද වෙනස් විය යුත්තේ? අපි පොත් ගොඩක් කරගහගෙන දරුවව අපි පාසල්ට යවනවා කිලෝ 30ක් 40ක් විතර බරයි සමහර වෙලාවට. හැම දෙයක්ම වෙනස් විය යුතුයි. ඒකට තමයි දැන් මේ এডুকেෂන් රිෆෝම්ස් එකෙන් කරන්නේ. දැන් මම හිතන්නේ ඉස්සරහට වෙනකොට හොඳ තැනකට ඒ මොකද මේක නීතිය ඇතුළත් වෙන්න ඕනේ. ප්‍රායෝගික දේවල් ඇතුළත් වෙන්න ඕනේ. මේ උගන්වන දේවල් වලට උගන්වන දරුවා ප්‍රායෝගික දරුවෙක් කරන්න ඕනේ. ලෝකය අස්සවේගයෙන් ගමන් කරලා තියෙන වෙලාවක අපි ඉදිගමනෙන් යන එක අපි වගේ කුඩා රටකට කොයිතරම් හානි කරයිද කියන එක දැන් අපිට දැනලා තියෙනවා. ඒ සුහුරු තාක්ෂණය ඒක වැඩි වැඩියෙන් අපි උපයෝගී කරගන්න අලුත් එළඹුම් තියෙන්න ඕන කියන දේ අපි අනිවාර්යෙන් අපි පිළිගන්නට ඕනේ. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පිළිබඳ අද අපි පාර්ලිමේන්තුවේ කතා කරාට මේක අපි හිතන තැනට එහාද ලෝකයේ රටවල් වල ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි මේක පළවෙනියට තේරුම් ගන්න ඕනේ. මේ උත්තරීතර සභාවේ අපි කතා කරන වෙලාවෙත් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පිළිබඳ ලෝකයේ කොතනද තියෙන්නේ කියන එක පිළිබඳව අපි හරියාකාරව තේරුම් ගත යුතු වෙනවා. හැබැයි මේ పూర్ව කතනේ කියන එක 2020 න් පස්සේ මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එක වෙන පැත්තකට ගිහිල්ලා තියෙනවා. ඒ තමයි මේක උත්පාදනයට ගිහිල්ලා තියෙනවා. ප්‍රොඩක්ෂන් වලට ගිහිල්ලා. එතකොට ක්‍රියේෂන් වලට ගිහිල්ලා, ටෙක්ස්ටිං වලට ගිහිල්ලා, ඔඩියෝ වලට ගිහිල්ලා, විෂුවල් වේ මේ හැම දෙයක්ම යම් විදියකින් අපේ නීතියානු රාමු ඇතුළට ගන්න ක්‍රමවේදයක් අපි සෑදිය යුතු වෙනවා. මේකට හොඳම ක්‍රමවේදය තමයි ඉදිරියේදී මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ටික මේව මොන විදිහට නිෂ්පාදනය වුණත් ඒවට ෆවුන්ඩින් මොඩියුල් එකක් තියෙනවා. AI තාක්ෂණය නිසා යුද්ධයේ අලුත් හැඩයක් කරන් තියෙනවා. Taman විනාශ නොවි සතුරා විනාශ කිරීමේ හැකියාව අද යුද බිමට ඇවිල්ලා තියෙනවා. අනාගතයේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් හමුදාවේ ඉන්න සංඛ්‍යාව වැඩගත් නැහැ. හමුදා බට ගණන කියන්නේ තවත් එක් ඉලක්කමක් විතරයි. අනාගතයේදී වැදගත් වෙන්නේ කතරම් දුරට ජාතික ආරක්ෂා වෙනුවෙන් කෘතිම බුද්ධිය නැත්තම් AI තාක්ෂණය මුසු කරනවාද කියන එකයි. සයිබර් ආරක්ෂණ පනත පාර්ලිමේන්තුවට ඉතාමත් කඩිනමින් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ පනත අපිට ගේන්න හැකියාව ලැබුණොත් සයිබර් ආරක්ෂණ අධිකාරිය පිහිටවලා ඒ තුලින් අපිට විශාල වැඩ කොටසක් ක්‍රියාත්මක කරන්න පුළුවන්. අධ්‍යාපනයේ ඩිජිටල් කිරීමේ වැඩසටහන යටතේ අපි කෘතිම බුද්ධිය හඳුන්වා දෙන්න දැන් මේ වර්ෂයේදී සුහුරු වැඩසටහනක් පයිලට් වැඩසටහනක් ආරම්භ කරා 8 වසර පාසල් 20ක් තෝරගෙන විෂය නිර්දේශයේ විෂයක් හැටියට අපි ඒක ආරම්භ කළා තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය. ඉතින් ලබන වර්ෂයේ ඉඳලා 8 වසරට විෂය නිර්දේශයට ඒක එක්කහු කිරීම සඳහා වැඩ සටහන් රාශියක් ක්‍රියාත්මක කරනවා. මේ අභියෝගයට මුහුණ දීම සඳහා අපි පාසල් දරුවන්ගෙන් ආරම්භ කළ යුතුයි.